8 idioms about love. ආදරය ගැන කියමා නටක් අද වීඩියෝ එකෙන් කතා කරමු. Number 1. Love at first sight. දෙන්නෙක් හමු වෙච්ච පළවෙනි වතාවෙම ආදරයෙන් බැඳෙනවා නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ love at first sight කියලා. ඔයා කවුරු හරි දැක්ක ගමන් ආදරය ඇති වෙලා තියෙනවද? ඉතින් ඉංග්‍රීසි වලින් කියන්නේ love at first sight කියලා. I don't believe in love at first sight. Love needs to time to grow. දෙන්නෙක් හමු වෙච්ච පළවෙනි වතාවෙම ආදරයෙන් බැඳෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ආදරයට වර්ධනය වෙන්න කාලයක් අවශ්‍යයි. Number 2. Match made in heaven. Match made in heaven කියලා කියන්නේ ගොඩක් හොඳින් ගැලපෙන ඉතාම සාර්ථක යුග දිවියක් ගත කරන අයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ match made in heaven කියලා. No one can deny that my parents are a match made in heaven. They have been through ups and downs together for 13 years. මගේ දෙමව්පියෝ ආදරෙන් ඉන්න යුවලක් කියලා කිව්වොත් කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නැහැ. කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. ඒගොල්ලෝ ups and downs එක, ඒ කියන්නේ දුක සැප බෙදාගෙන එකට ජීවත් වෙලා තියෙනවා අවුරුදු 30ක් තිස්සේ. Number 3. Have a crush on someone. කවුරු හරි කෙරෙහි తాවකාලිකව ගොඩක් ආදරයෙන් බැඳෙනවා නම් తాවකාලිකව කැමැත්තක් ඇති වෙනවා නම් අපි කියන්නේ crush එකක් ඇති වෙනවා කියලා. ඉතින් ඉංග්‍රීසි වලින් කියන්නේ have a crush on someone කියලා. She had a big crush on her maths teacher. When she was in high school, අපිටත් මේම සිදුවීම් වෙලා තියෙනවා. ඇය high school එකේ නැත්නම් උසස් පාසලේ ඉන්න කාලේ ඇයගේ ගණිත ගුරුවරයා කෙරෙහි ඇයට තිබ්බා ලොකු කැමැත්තක්. Number 4. To love with all your heart and soul. ඔයාගේ මුළු හදවතින්ම කෙනෙක්ට ආදරය කරනවා නම් ඔයාට කියන්න පුළුවන් to love with all your heart and soul කියලා. Madhusi chose to stay by her boyfriend even when he was disabled in a car accident. She loves him with all her heart and soul. Madhusi thoragatta ayage boyfriend pemvada ekka inna pemvada loku karadarayak vela thiyenawa. Mokak de karadare? Car accident vela eya sampurnema aabadita vela thiyenawa. Ehema unath Madhusi thoragatta eyat ekkama inna. Ithin ඇය හුඟක්ම නැත්නම් හදවතින්ම ඔහුට ආදරය කරනවා. Number 5. Wear your heart on your sleeve. ඔයාගේ හැඟීම් විවෘතව කාට හරි පෙන්වනවා නම් ඉංග්‍රීසි වලින් කියන්නේ wear your heart on your sleeve කියලා. People who wear their heart on their sleeve tend to be good actors. හොඳ නළුව වෙන්නේ මිනිසුන්ට පුළුවන් නම් විවෘතව හැඟීම් ප්‍රකාශ කරන්න. එහෙම විවෘතව හැඟීම් ප්‍රකාශ කරන මිනිස්සු හොඳ නළුවෙක් වෙන ප්‍රවණතාවයක් තියෙනවා. Number 6. Fall head over heels in love. එක්වරම ඉතාමත් තද හැඟීමකින් ආදරය හිතනවා නම් ඉංග්‍රීසි වලින් කියන්නේ after her broken marriage she never fell head over heels in love with anyone. විවාහයේ බිඳිලා ගියාට පස්සේ ඔයාලා දන්නවා කලකිරීමකට ලක් වෙනවා. ඉතින් ඊට පස්සේ ඇය කවදාවත් කිසිම කෙනෙක් සමග තද ආදරයකින් බැඳුනේ නැහැ. Number 7. Tie the knot. Tie the knot කියලා කියන්නේ විවාහ වෙනවට. Sara is such an independent woman. She never wants to tie the knot. Sara කියන්නේ හරිම ස්වාධීන කාන්තාවක්. ඇයට කිසිම දවසක විවාහ වෙන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. Number 8. අවසාන idiom එක. Be the apple one's eye. කාගේ හරි ප්‍රිය මනාපම කෙනා වෙනවා නම් ඉංග්‍රීසි වලින් කියන්නේ be the apple of one's eye කියලා. There are 30 students in this class, but Amal is the apple of the teacher's eye because she's helpful and friendly. පන්තිය ළමයි 30ක් හිටියත් අමාලි තමයි ගුරුවරයාගේ හිත දිනාගත්තම ළමයා උනේ. ඒකට හේතුව තමයි ඇය ගොඩක් උදව් කරන කෙනෙක්, ඒ වගේම හරිම මිත්‍රශීලී කෙනෙක්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් එක්ක ආපහු ඉක්මනින් හම්බ වෙමු. තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම good luck, හැමෝටම goodbye.